කවුරුත් කන්න කැමති මුරුංගා පරිප්පු චුට්ටක් දාලා රසට උයන හැටි අද මං කියලා දෙනවා. ඒ වගේමයි ලපටි මුරුංගා තෝරගන්නේ කොහොමද කියලා අද මං කියලා දෙනවා. මේ රසවත් මුරුංගා කරිය බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වාගේ අලුත් එක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලාමම පරිප්පු මේස හැඳි තුන මේ විදියට දාලා හොඳට හොදගෙන ඇවිල්ලා පෙඟෙන්න තියෙනවා. පරිප්පු ටික පෙඟෙනකන් මුරුංගා ටික සුද්ධ කරන්නයි යන්නේ. සමහර අය ලපටි මුරුංගා, මෝරච්ච මුරුංගා තෝරගන්න දන්නේ නැහැ. මේ මුරුංගා කරලා කොච්චර මහතේකද්ද? ඒ වුණාට මේක මෝරලා නැහැ. මෙන්න මේ වගේ ලණුවක් අඹරලා තියෙන්නේ. අන්නේ වගේ අඹරනකොට ඇඹරෙනවන ඒක ලපටි එකක්. මෝරච්චේවන මේ වගේ ඇඹරෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ අගිස්ස කොටසෙන් පොඩ්ඩක් මේ වගේ නැමුවම ටක් ගල කැඩෙනවා. එහෙම එකපාරට කැඩෙන්නේ ලපටි ඒවා. ඊළඟ වැදගත් ටිප් එක තමයි මුරුංගා කරලේ මේ අගිස්ස නවනවා කියලා කිව්වේ මුරුංගා කරලේ ගහට සම්බන්ධ වෙන පැත්ත නෙවෙයි මුරුංගා කරලේ යට පැත්ත. ඊළඟට මෙන්න මේ ක්‍රමයට සුද්ධ කරනවා. හොඳට බලාගන්න, චූටි පිහියක් තියෙනවනම් හරිම ලේසි. ඒ වගේමයි මේක ගොඩාක් සුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ මුරුංගා කෑලිවලට කපනකොට ගොඩාක් දිගට කපන්න එපා. මේ වගේ ඉස්සිච්ච දෙකක් වගේ ප්‍රමාණයක් අල්ලලා එක කෑල්ලක් කපනවා. කපපු තැනින් මේ වගේ නමලා අරගෙන එතන ඉඳලා පොත්ත සුද්ධ කරන්න පටන් ගන්නවා. දැන් ඔයා කැමති නම් මේ වගේ ඉරි ඇඳ ගන්නත් පුළුවන්. එතකොට ඉස්මේ එහෙම ඇතුළට හොඳට යනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරහා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේ තියෙන අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැන් සේරම සුද්ධ කරගත්තා. දැන් මම මෙතන දියකිරි වෙනමයි මිටිකිරි වෙනමයි වෙන් කරගෙන තියෙනවා. පළවෙනි පියවර මුරුංගයකට මේ විදියට දියකිරි ටික වැහෙන්න දාගන්නවා. ඊළඟට උලුහාල් තෙහෙඳි කාලක් මේකට දාගන්නවා. දැන් අපේ පරිප්පු එක හොඳට පෙඟිලා තියෙනවා. ඊළඟ පියවර පරිප්පු එක මේ විදියට පෙරාගෙන මුරුංගයකට එකතු කරනවා. ඊළඟ පියවර ලුණු ගෙඩි කාලක් විතර කපලා මුරුංගයකට එකතු කරනවා. මුරුංගා උයනකොට දැනගත යුතු ප්‍රධානම ටිප් එකක් මම ඔයාලට කියලා දෙනවා. මීට කලින් මුරුංගා උයද්දිත් මම කියලා දුන්නා, අදත් මතක් කරලා දෙනවා. මුරුංගා ටික ඉස්සෙල්ලා අපි තඹ ගන්නවනේ. මේ වෙලාවේදී ලුණු දාන්න යන්නේ නැහැ. ලුණු දැම්මොත් මොකද වෙන්නේ? මුරුංගා ටික හයි වෙනවා. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. දැන් වහලා උයන්න පටන් ගන්නවා. ඊළඟ වැදගත් ටිප් එක තමයි ගින්දර වැඩි කරන්නේ නැතුව අඩු ගින්දරේ හැමී හිට මුරුංගා ටික තඹ ගන්නවා. අපේ අම්මා ගමී කෑම රසට උයන්න කියලා දෙන්නේ මෙන්න මේ විදියටයි. ඊළඟට මුරුංගා එක තැම්බෙන්න වහලා තියලා අපේ කුළුබඩු ටික එකතු කරගන්නවා. මිරිස් කුඩු තේහෙන්දි දෙකයි, තුන පහ කුඩු තේහෙන්දි දෙකයි, කහ කුඩු තේහෙන්දි භාගයයි, ලුණු කුඩු තේහෙන්දයි මේ සේරම දාලා වතුරක් දාලා දිය කරලා පැත්තකින් තියනවා. දැන් මම විනාඩි 8කට පස්සේ මේ වගේ ඇරලා කලවම් කරලා වහලා ආයෙත් විනාඩි 7ක් විතර මං උයනවා. මතක තියාගන්න, අඩු ගින්දරේ තමයි මම මේ උයන්නේ. ගින්දර කොයි වෙලාවකවත් වැඩි කරලා මුරුංගා උයන්න එපා. දෙවෙනි සැරේ ඇරලා මම පොඩි කෑල්ලක් ගලවලා පෙන්නන්නම්. මේ බලන්නකෝ, හොඳට තැම්බිලා.
තැඹුණාට පස්සේ තමයි මම කුළුබඩු මිශ්‍රණය එකතු කරන්නේ. මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු. තුන පහ ටික දාලා ආයෙත් හොඳට කලවම් කරලා වහන්න නැතුව එනවා. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. දැන් මේ වගේ නටන්න පටන් ගන්නකොට කලවම් කරලා ලුණු රස බලනවා. ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරගන්න. ඊළඟට මං සියඹලයට 5ක් 6ක් විතර මේකට එකතු කරනවා. සියඹලයට 5ක් 6ක් විතර එකතු කරලා කලවම් කරනවා. මේ වෙලාවේ මම කරපිංච රම්පේ එකතු කරනවා. ඔය තෙල් කන්න කැමති නැති කෙනෙක් නම් මේ වෙලාවේ මිටිකිරි එකතු කරගන්න. එකතු කරලා කිරි ටික නටනකොට කලවම් කරලා ලිප ඔෆ් කරලා පැත්තකට අරගන්න. දැන් මම මේක තෙම්පරාදු කරන්න යන නිසා මුරුංග ටික මෙන්න මේ විදියට පැත්තකට අරගන්නවා. දැන් මේ ඇතුළියටම පොල් තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙගෙන එනකොට සෝදුරු තේහෙනි භාගයක් එකතු කරනවා. මේ තියන්නේ අබ. අබ තේහෙනි කාලෙකුත් මේකට එකතු කරනවා. කරපිංචි ටිකකුත් කපලා දාගන්නවා. කරපිංචි ටික දාලා චුට්ටක් බැදගන්නවා. ලිපේ කින්දර ගොඩාක් වැඩි කරන්න එපා. දැන් මේ වෙලාවේ වේලිච්ච මිරිස් කරල් 3ක් 4ක් විතර කපලා එකතු කරනවා. දැන් මිරිස් ටික චුට්ටක් බැදෙනකම් බැදගෙන ලුණු ටිකත් චූටියට කපලා එකතු කරනවා. මේ වෙලාවේ මම ඇසෆටිඩ ඒ කිව්වේ පිරුම් කායම් තේහෙනි කාලක් විතර එකතු කරනවා. අපේ සිංහල කෑම උයද්දී හුඟක් දෙනෙක්ට පිරුම් කායන් දාලා පුරුදු නැහැ. ඒ වුණාට අපේ අම්මා චැනල් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳලම පිරුම් කායම් එක එක කෑමවලට දාන්න මං පුරුදු කළා. පිරුම් කායම් කියන්නේ අපේ රුධිර නාලේ පිරිසිදු කරන වාතය නැසෙන ප්‍රබල ඖෂධයක්. හෘද රෝගීන්ට ගුණදායකයි. පිරුම් කායම් නැත්තම් කමක් නැහැ. තියෙනවනම් හොයලා ගෙනල්ලා දාගන්න. පිරුම් කායම් ගැන අපේ අම්මා චැනල් එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලලා දැනුවත් වෙන්න. දැන් මේ වෙලාවේ අපේ මුරුංග ටික එකතු කරලා තෙම්පරාදුවත් එක්ක කලවම් කරනවා. කලවම් කරපු හැටි මොකද කරන්නේ? ලිපේ කින්දර වැඩි කරනවා. ඒකම උකු පොල් කිරි එකතු කරනවා. මේ වෙලාවේ කිරි දැම්මට පස්සේ ලුණු රස බලන්න. ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරගන්න. දැන් අපේ මුරුංග ටික හොඳට තැඹිලයි තියෙන්නේ. ඒ නිසා හැන්දෙන් අනින්න කොටන්න එහෙම යන්න එපා. ඔන්න අපේ කිරි ටික නටන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරනවා. දැක්ක නේද? මේ වෙලාවේ හැඳි ගන්නේ හැඳි මිටින්. ආහා, හරිම රසයි. අපේ අම්මගේ පරිප්පු මිශ්‍ර කිරි රස මුරුංග කරිය. බඩගිනි බඩගිනි ඉක්මනට බෙදා ගන්න ඕනේ. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. මේ බලන්නකෝ හොඳට මෙලි. රතු කෙකුළු හැලේ බතුයි බොම්බිලි කරවල තෙල් දාලා මුරුංගයි කොළමැල්ලමයි අන්නාසි කෑලි දෙකුත් මං එකතු කරගත්තා. මේ තියෙන්නේ අපේ අම්මාගේ ක්‍රමයට මගේ ක්‍රමයට ගඳ හිම නැතුව බොම්බිලි කරවල තෙල් දාන හැටි. අපේ අම්මා චැනල් එකේ මේ වගේ ගමේ කෑම රසට උයන හැටි ගොඩාක් කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අතපැත්තේ තියෙන රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා මේ විදියට රසට මුරුංග කරිය හදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. අනිත් එක තමයි අපේ අම්මා අලුත් වීඩියෝ ඔයාට බලන්න ඕනේ නම් මේ වීඩියෝ එක යට තියෙන අපේ අම්මා පින්තූරේ ක්ලික් කරලා channel එකට ගිහිල්ලා වීඩියෝ කියන බටන් එක ප්‍රෙස් කරලා අලුත් වීඩියෝ බලන්න. බොහොම ස්තුතියි.